Hi guys, welcome back to Vlog with Kane. ඉතින් අපේ YouTube family එකේ හැමෝම හොඳින් නැති කියලා මම හිතනවා. ඉතින් අද අලුත් vlog එකක් කරන්න තමයි මම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපේ channel එකේ මීට කලින් food reviews කරලා තිබුණාට මම හිතන්නේ high tea experience එකක් ඔයාලත් එක්ක share කරලා තිබුණේ නැහැ. ඉතින් මම හිතුවා අපි මේ මෑතකදීම ගියපු high tea experience එක ඔයාලත් එක්ක share කරන්න ඕනි කියලා. high tea එකට අපි මේ පාර select කරගත්තේ Colombo Ramada hotel එක. ඉතින් මේ hotel එක තියෙන්නේ golf face එක කිට්ටුවම තමයි. ඉතින් මේ hotel එකේ high tea එක ගැන කතා කරොත් ඒගොල්ලන්ගේ weekdays වල එයාලගේ තියෙන්නේ ප්ලැටර් එක. එතකොට වීකෙන්ඩ්ස් වල තමයි එයාලගේ high tea buffet එක තියෙන්නේ. ඉතින් මේ high tea එක සර්ව් වෙන්නේ හවස 3 ඉඳන් හවස 6 වෙනකන්. ඒ වගේම තමයි එයාලගේ Ramada hotel එකේ lobby එකේ තමයි මේ high tea එක සර්ව් වෙන්නේ. ඔයාලත් high tea එකකට යනවා නම් Ramada එකේ විතරක් නෙමෙයි කොහෙ ගියත් ඔයාලා සීට් එක රිසර්ව් කරගෙන යන්න දවසකට කලින් හරි අඩුම ගානේ දවල්ට හරි කෝල් කරලා බලන්න රිසර්ව් කර available seats තියනවාද කියලා. මොකද නැත්නම් ඔගොල්ලෝ ගිහිල්ලා ඊට පස්සේ එතන crowd එක වැඩි නම් එහෙම ඔගොල්ලන්ට ඒක හරියට මම හිතන්නේ ඒක ඔයාලට ඔයාලා යන දේ හරියට වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම high tea එකට යන දවසේ උදේ හරි අඩුම ගානේ call කරලා බලන්න කොහොමද available තියනවාද කියලා. ඉතින් ඇත්තටම අපිත් මේ high tea එකට කෝල් රිසර්ව් කරේ එදා දවසේ උදේ කෝල් කළා තමා. එතකොට ඉතින් ඔයාලට ඔයාලගේ සීට් එක රිසර්ව් කරලා තියෙනවා. ඒ නිසා ඔයාලට සීටින් ප්‍රොබ්ලම් එකක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාලට අවශ්‍ය විදිහට එයාලගේ සීටින් arrangements හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලා දෙන්නෙක් විතරක් යනවා නම් එහෙම වෙනමම couple විදිහට ඒ වගේම ඔයාලා set එකක් විදිහට යනවා නම් ඒ කියන්නේ ඔයාලගේ යාළුවෝ හරි family එකේ අය හරි එහෙම යනවා නම් ඔයාලට වෙනමම ඒ වගේ ඔයාලට ඕනි විදිහට මෙතන seat arrangements කරගන්න seat arrangement කරලා තිනවා. ඔයාලට ඒ ඔයාලට ගැලපෙන seating area එකක් තෝරගෙන වාඩි වෙන්න පුළුවන්. ඒ වගේම යාලා රිසර්ව් කරලා තියෙන ඔයාලා රිසර්වේෂන් එකක් දාගෙන කියොත් ඔයාලට රිසර්ව් ටේබල් එකේ වාඩි වෙන්නත් පුළුවන්. ඉතින් ඇත්තටම මේ high tea එක per person 4100ක් තමයි උනේ. ඒ කියන්නේ එක්කෙනෙකුට රුපියල් 4100ක්. ඒ වගේම මේකේ tax මුකුත් අය කරලා තිබුණේ නැහැ. net 4100ක් තමයි උනේ මේ high tea එක එක්කෙනෙකුට. ඉතින් ඔයාලා weekdays වල යනවා නම් high tea platter එකකට යනවා නම් ඔයාලා දෙන්නෙකුටම රුපියල් 4750ක් තමයි වෙන්නේ. ඉතින් අපි weekends එකේ high tea buffet එකට ගියපු හින්දා තමයි අපිට එක්කෙනෙකුට 4100ක් උනේ. ඉතින් අපි බලමු අපි high tea එක යනකොට මේ ඇත්තටම මේක රුපියල් 4100කට වටිනවද කියලා. ඉතින් අපි මේ high tea එකට යනකොට මේ high tea එක පටන් ගන්න තමයි තිබුණේ. ඉතින් අපි මෙතනට යද්දී 4:00 වගේ වුණා. ඉතින් සාමාන්‍ය high tea එක තුනට පටන් ගන්නවනේ. ඉතින් අපි යනකොට ගොඩක් කට්ටිය ඇවිල්ලා high tea එක ඒ වෙනකොටත් open වෙලා තමයි තිබ්බේ. ඉතින් ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේ high tea එකේ especially මේකේ non-veg අයිට වගේම vegetarian අයටත් options ගොඩක් තිබ්බා. ඉතින් නන් වෙජ් තිබුණු හැම දෙයක්ම වගේ වෙජිටේරියන් අයටත් ඒ විදිහටම ඔප්ෂන්ස් ඒ විදිහටම කෑම ජාති තිබුණා. චිකන් සමෝස එකක් තියෙනවා නම් වෙජිටබල් සමෝස එකක් තියෙන විදිහට අර ඒ විදිහට ඒගොල්ලෝ එක ගැලපෙන්න හදලා තිබුණා. ඉතින් ඇත්තටම වෙජිටේරියන් කෙනෙකුට උනත් Ramada එකේ high tea එක මං හිතන්නේ suitable. ඉස්සෙල්ලාම සේවරි අයිටම්ස් තිබ්බ සෙක්ෂන් එකෙන් තමයි අපේ high tea එක අපි ස්ටාර්ට් කරේ. ඉතින් එතන ෆිෂ් බන්ස් තිබුණා, එතකොට චිකන් වින්ග්ස් තිබ්බා, වෙජිටබල් සමෝසා, එවැගේම මිනි පීසා, චිකන් පේස්ට්‍රි, එවැගේම මටන් කෙබබ්, ෆිෂ් රෝල්ස්, චිකන් රෝල්ස්, ස්ප්‍රිං රෝල්ස්, එතකොට ෆිෂ් කට්ලට්, ඒ වගේ ගොඩාක් ඔප්ෂන්ස් මෙතන තිබුණා. ඉතින් මම නම් නොකියපු ඒවත් තිබුණා. මම ඇත්තටම හැම එකකම නම් මතක තියාගත්තේ නැහැ. ඉතින් ඒවත් එක්ක මයෝ සෝස් එකකුයි ටොමැටෝ සෝස් එකකුයි තිබ්බා ඩිප් කරගෙන කන්න. ඉතින් අපි ඉස්සෙල්ලාම සේවරි අයිටම්ස් තමයි අපි සර්ව් කරගත්තේ. ඉතින් ඇත්තටම මම හිතන්නේ හොඳ රසයක් තිබුණා. ටිකක් අර ඉන්ඩියන් මම හිතන්නේ ඉන්ඩියන් ෆ්ලේවර් එකක් වගේ හැම එකකම වගේ තිබුණා. මම හිතන්නේ වෙජිටේරියන් තිබුණා. ඒ කියන්නේ
වෙජි පිසා එකේ වගේ දේවල් වල නිකන් අර පොඩක් මම හිතන්නේ ෆ්ලේවර් එක ටිකක් ඉන්දියන් ෆ්ලේවර් එකක් තමයි තිබ්බේ. එනට ඕවර්ඕල් ඇත්තටම කෑම රහට තිබ්බා. ස්පෙෂලි කියන්න ඕනේ ඒගොල්ලන්ගේ තිබුණා සීෆුඩ් බර්ග බන් එකක්. ඒක ඇත්තටම හරිම රහයි. ඒ බර්ග පැටි එකේ බර්ග එකේ පැටි එකට තිබුණේ සීෆුඩ් වලින් හදපු ෆිලින් එකක්. ඒක හරිම රහයි. ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ මිනි පීසා එකත් මම හිතන්නේ හොඳ රසට තිබුණා. ඉතින් මෙතන වෙජිටබල් ඒ වගේම සීෆුඩ් ඒ වගේම චිකන් සහ මටන් ෆුඩ්ස් තමයි තිබුණේ. මම හිතර බීෆ් නම් මම දැක්කේ නැහැ තියෙනවා. ඉතින් අපි ෆස්ට් රවුන්ඩ් එක අපි සේවරි අයිටම්ස් තමයි සර්ව් කරගත්තේ. ඉතින් අතරම අපි නිදහසේ එහා පැත්තේ පූල් ඒරියා එක තියෙනවා. ඇත්තටම මම හිතන්නේ ඕනම කෙනෙකුට පොඩි කෙනෙක් පොඩි ළමයෙකුට වුණත් ඇවිල්ලා මේ හයිටියක ඕනම කෙනෙකුට වයස් ભેදයකින් තොරව ඕනම කෙනෙකුට ගැලපෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි අවුරුදු 12ට අඩු අයට නම් මෙතන හාෆ් ප්‍රයිස් තමයි එයාලා චාර්ජ් කරන්නේ. ඉතින් ඊළඟට මම මේ හයිටියක දැක්ක විශේෂම දේ තමයි මේ හයිටියකේ සුප් එකක් තිබ්බා. ඇත්තටම ගයිස් මම මේ සුප් එක දැක්කේ පස්සේ. මුලින්ම සේවරි අයිටම්ස් අරගෙන අපි එක කාලා ඉවර වෙලා අනිත් පැත්තට සෑන්ඩ්විච් එහෙම තිබ්බ සයිඩ් එකට එනකොට තමයි මම මේ සුප් එක දැක්කේ. ඉතින් මම සුප් ඔන්න ආස නිසා ඔන්න මම සුප් එකකුත් දාගත්තා. ඔන්න ඊළඟට මම ගියේ සෑන්ඩ්විච් එහෙම තිබ්බ කෝන් එකට. අර ලස්සන ලස්සන කෑම අන්න ඒ වගේ ඒවා තිබ්බා. ඉතින් එතන තිබුණ ටූන සෑන්ඩ්විච් තිබ්බා. ඒ වගේම රේන්බෝ කලර්ස් විදිහට හදපු වෙජිටබල් සෑන්ඩ්විච් එකක් තිබ්බා. ජපනීස් ෆුඩ්ස් කීපයකුත් තිබ්බා. සුෂි තිබුණා. සුෂි වලට ඩිප් කරගෙන කන්න සෝයා සෝස් සහ වසාබි එකක් තිබ්බා. ඒ වගේම ගොඩක් සේවරි අයිටම්ස් මෙතන තිබුණා. ඉතින් බෙවරේජස් ගැන කතා කරොත් ඔයාලට මෙතනින් හොට් බෙවරේජස් වගේම කූල් බෙවරේජස්ත් ගන්න පුළුවන්. ඉතින් කූල් බෙවරේජස් වලට ඔප්ෂන්ස් දෙකක් තිබුණා. බ්ලැක් කරන්ට් ජූස් එකක් තිබ්බා. ඒ වගේම අයිස් කොෆි තිබුණා. ඒ වගේම හොට් බෙවරේජස් වලට ඔයාලට ටී කොෆි මේක් කරගන්න පුළුවන්. තව ඒට අමතරව තව ග්‍රීක් සැලඩ්ස් එහෙම සැලඩ්ස් වර්ග කීපයකුත් එයාලගේ සැනිච් තිබ්බ කෝණ එකේ හයිටි එකට සර්ව් කරලා තිබුණා. ඉතින් අපි අන්තිමට ගියේ ස්වීට්ස් තිබ්බ කෝණ එකට. ඉතින් මෙතන ස්වීට්ස් අයිටම්ස් වලට ගොඩාක් කේක් ජාති පුඩින් එවගේම එක්ලෙයර්ස් ඩෝනට්ස් එවගේ ගොඩාක් ජාති තිබුණා. ඉතින් ඇත්තටම ගයිස් මම පර්සනලි ස්වීට්ස් වලට වැඩිය කැමති නැහැ. ඒ වුණාට මෙතන දේව හරිම කලර්ෆුල්. ඒ වගේම අර දැක්කම ආස හිතෙන කන්න අන්න ඒ වගේව තමයි තිබුණේ. ඒ නිසා මම හැම එකකින්ම එක ගහන්නේ වගේ දාගෙන ආවා. ඊට පස්සේ වීඩියෝ එකේ බලපුවා මම හරිම අමාරුවෙන් තමයි කෑවේ. හැම එකෙම චුට්ට චුට්ට තමයි කෑවේ. මොකද අර අරව කාලා කාලා හොඳටම බඩ පිරලා තිබෙන නිසා මට එහෙම අර ස්වීට්ස් ಜಾති කන්න තරම් අර ෆේවරේෂන් එකක් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා මම එහෙම ගොඩාක් ස්වීට්ස් ಜಾති කෑවේ නැහැ. ඒනට මෙතන තිබ්බ ස්වීට්ස් උත් ඇත්තටම ස්වීට්ස් items ut etter mera hai. Green color cake ekak thibuna. අතර මන් දන්නේ මොකද මට මතක නැහැ මොකද කේක් වර්ගය කියලා. ඒක නිකන් ලෙමන් ෆ්ලේවර් එකක් තමයි ඒ කේක් එකේ තිබ්බේ. ඒක මාරම රහයි. මට එතනින් ඇත්තටම ගොඩක්ම රසට තිබුණේ ඒ කේක් එක ග්‍රීන් කලර් ලෙමන් කේක් එකක් මම හිතන්නේ ඒක. ඒක හරිම රහයි. ඒ වගේම බටර් කේක් එකත් රහයි. ඒ වගේම තිබුණා හොට්
හොට් චොක්ලට් බ්‍රවනි එකක් තිබ්බා. එකත් හරිම උණුනුවේ ගලා සර්ව් කරලා තිබුණා. එකත් ගොඩක් රහයි. වගේම මූස් කේක්ස් තිබ්බා. එතකොට මූස් වර්ග වෙනමම තිබුණා. ඒ වගේ ගොඩාක් අයිටම්ස් තිබ්බා. ටාර්ට්ස් තිබ්බා. එක එක දේවල් තිබ්බා. එතකොට ඩේට් ඇන්ඩ් කැෂූ කේක් එකක් තිබ්බා. ඉතින් මට ඔය ඔක්කොගෙම හිතට ඇල්ලුවේ අර ලෙමන් කේක් එක තමයි. ඒක හරිම රහයි. ඉතින් එතන ආවොත් ගොඩක් ලොකු වරයිටි එකක් තියෙනවා. ඉතින් අපි අර අපු වෙලාවත් එක්ක අපිට අර නිදහසේ ටිකක් ගන්න තිබුණේ නැහැ. මොකද ඉක්මනින්ම කාලය ගත වෙච්ච නිසා අපි ඉක්මනින් සර්ව් කරගත්ත. මොකද මේක හය වෙනකොට හයි ටී එක ක්ලෝස් කරනවා. ඉතින් ඇත්තටම මම හිතන්නේ 4100කට ඔබලම තීරණය කරන්න මේක පාඩුද කොහොමද කියලා, මේක ලාභයිද පාඩුයිද කියලා. අපේ චැනල් එක තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පහල තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්න හැමෝම ආදරෙන් පරිස්සමින් සතුටින් ඉන්න. බයි.